ජපිටයි ්‍රේක්ක හිතවතුනනි හිතවතියන ඔබ සසිල්ලිදනාටම අද ඔබ සසිලුදනාමෙක්මී සිටින්නේ ධර්මයනු ධර්ම සාකච්ඡාව සමඟ. එතිින් අද දින අපශාලෝ මැදිරියට පැමිණ සිටිනවා ගරු ලලිත් ෆිලික්ස් පෙරරපියතුමා. උහන්සේ රාගම මී සම් සේවක පියතුමා ලෙසත් එ වගේම කොළඹ දේවධර්ම නිකේතනයේ කතිකාචාරවලෙක් ලෙසත් සේවේ කරනා. ඉදින් පියතුමනි එති අපි පූර්විකාවක් ලෙස ගතත් පියතුමනි අද සාමාන්‍ය සමයේ හතරවන ඉරුදිනට නමිත දේව වාක්‍ය සංග්‍රහය අපි මෙනෙහි කරන්නට යනවා. එඒවගේම සුවිශේෂී තවත් සැමරුමක් තවත් මෙනෙහි කිරීමක් තියෙනවා එ තමයි ධර්මදූත ළමා ධර්මදූත ඉරුදින. ඉතින් අපි මේ මෙනෙහි කිරීමත් එක්ක අපි හැරමු පලවෙනි කියවීමට වැතට උන්හන්සේ අපිට මොකක්ද පළවෙනි කියවීම තුළින් අපිට අනාවරණය කරන්න කියලා පළුුවන දෙව ප්‍රකාශනය දවිතිය නීති සංග්‍රහය පොතෙන් උපටා ගත් පාටයක් දෙවි සමවිධාණන් වහන්සේ ඔබ අතරෙන්ද ඔබේ සහෝදර ජනතාව අතරෙන්ද මාහා සමාන දිවැසිවරයගු පත්කරන සේක ඔබ ඔහුට සවන්දිගයුතුය හොරබ් කන්දළඟ ජනතාව රැස්සූ දිීන දෙවි සමිධනන් වහන්සට යක්ක්ෂා කරමින් අපේ දෙවි සමිධනන් වහන්සගේ කටහන්ට අපට යළි ඇසෙන්නට ඉඩ නොතබනු බැනවී අප මේ නොයන ලෙස මේ මහා ගින්නද අපට තවත් පැනෙන්නට ඉඩ නොදනු මැනගයි ඉල්ලුව සමිධණන් වහන්සේ මට කතාකොට ඔවුන් කීදේ නැනවත්ය සහෝදර ජනතාව අතරෙන් නොබහා සමාන දිවැසිවරයකු තෝරාපත්කොට ඔහු කිව යුතුදේ ඔහුට කියා දෙන්නෙමි. ඔහුට මා අනකරන සියල්ල ඔවුන්ට ඔහු දන්වනු ඇත. යමෙක් මගේ නාමෙන් ඔහු කියන දේට සවන් නොදෙන්නේ නම් මම එවැන්නෙකුට දැඩුවම් කරමි. එහෙත් මගේ නාමෙන් දිවැස් වැකීමට ඉදිරි පත්වන දිවැස්සිවරයා. මා අන නොකළ දෙයක් කීමට හිතට ගතහොත් හෝ, දේවතාවන්ගේ නාමෙන් කතා කළහොත් හෝ ඒ තැනැත්තාම් මරු ලැබේ. අද පලවිනි කියවීමෙන් පාල්ලුකරේ හරහා යන පොරුන් දේශයට යන ගම්මනක දෙවන් වහන්සේ මෝසෂස්්ටනාවරණය කරනව තම දිවැසිවරයෙක් දෙනවා කියලා. ඒ දිවැස්සිවරයා මේ ජනතාවට එතනි මෝසිෙස්්ට පස්සේ නායකත්වය දෙනවා කියන පණවිදේ පොරොන්දුව දෙවන් වහන්සේ දෙනවා ඉතින් පියතුමනි අපි ගත්වතින් මේ දසට හැරුණොතින් මේ කිතුණු නායකත්ව කාලෙකදී හැමෝටම පේෙන් ඉන්න නායක තවත් කාලෙකදී නිහන්ඩ වෙනවා තවත් කාලෙක දී නොපෙනෙන් ඉන්න කෙන තවත් කාලෙක දු වහසේ වෙනුව නායකත්වය වෙට එෙනවා හැබැයි ගැලවීමේ කාර්යය ඒ උන්වහන්සේගේ මෙහෙවර ඒ විදිහටම වෙනවා අපි කතාකරෝතින් පියතුමනි මේ නායකත්වය ගැන. මේ උන්වහන්සේ විවිධාකාරයෙන් අපිට අනාවරණයවීම ගැන මේ පලවිනි කිීවීමත් එක බද්ධ වෙලා. දැන් අපි ඇත්තරම ගත්ත උත් මේක කියයවීම එක මේ නායකත්වය එම නැතයන් දිවස්්‍යවරයෙකු හෝ ඕනෑම නායකයකු. දෙවියන් වහන්සේ පත්කර පස්සේ ඒ පුද්ගලය ඉසලා බලවන්තයි. ඇයිඒ, දෙවියන් වහන්සේ තුළ උන් වහන්සගේ තෝරා ගැනීම නිසා. එදකොට මේ බලවන්ත කෙනාව දකිද්ද ගොඩක්කා හිතන්ඩ යන්නේ. අ හිට පස්සුමු කොද වෙන්නේ. එයා නැතිවේගනයක් දී මනාද වෙන්න. දැමනේ නායකත්වේ කියන එක එහම එයාම කියන අත්‍යවශ්‍ය සේවාවක් නැවේ. ොර මේ දෙවියන් වහන්සේ දැ මෝසිිෂ්ට පස්සේ තව නායකත්වයක් දෙනවා. වහන්ස මම දිවසි ඒ පත් කරනවා. ඔවු මං කියනදේ කතා කරන්නට ඕන. එවගේම මංපත්කරන කෙනාට අනික් අය සවන් දෙන්නට ඕනේ. ත මගේ පනිිවිඩයි මව දෙන්නේ ඔහු තුරින් එනිසා හුට සමන් දෙන්න ඕනේ එවගේම තවපැතිකඩත්තියවා මේ කතා කරන දය මගේ දේ වෙන්නට ඕනේ. වෙනත් දේවල් නෙවෙේ වෙනත් දෙවිවරු ගැන නෙවෙයි. තකොට මගේදය මම දෙන ගැලවීමේ පණවිඩය, මම දෙන මගේ ආදරයේ ක්‍රියාකාරිත්වය මෙය තමයි මේ තෝරාගන්න කෙන කතා කරන්න ඕන. එතකට අපි එහෙම ගත්තහම. අද අපි වර්තමානයට අවහම අපි සබහවුළු ලෝකය තුළවෙ තියෙනවා. එනිසා අපිට මේ‍යාකාරයෙන් කතා කරන තෝරාගත්ත පුද්ගලයෝ සුවිශේෂ ලෙස විශ්වනායකයන් ලෙසත් ඉන්නවා. එවගේ දේශයනායකයන් ලෙසත් ඉන්නවා. එවගේම අපිට අද අපි සමරනවා ළමහ ධර්මදූත ඉරුදදින. ධර්මදූතයක් ්‍යන්නේ මේ ජෙසු ගැන කතා කරන ජෙසුව කෙර දෙෙන කෙනා. දකට ළමයින් පවා මේ දිවසිවර ස්වභාවේ කටයුතු කරන්නට පාසල් ජීවිතය තුළ පවා, මේ දිවස්සිවර ස්වභාවය කටයුතු කරන්නට කතා කරන්නට ස්වාමින් වහන්සේ තෝරාපත් කරනවා. තොරේ තෝරාහපත් කර ගැනීමේදී. එයාය තුළින් උන්වහන්සේගේ ආදර උන්වහන්සේගේ රැකවරණය. ජේසුගේ දායාවේ ස්වභාවය, ජේසු අපි අත් නොහරින ස්වභහාවය එතකොට මේ දේවල් කතා කරන්නට ඔන්ට බලය ලැබෙනවා. තකොට අපි දකිනවා මේ ලැබෙන බලය, හැම දෙනාටම ස්වාමීන් වහසගෙන් දැබෙන උන්වහන්සේ තෝරාගන්න දරවා තුළයුත් වැඩිහිටය තුළනුත් තරුණයා තරුණය තුළෙනුත් එවගේ සුවිශේෂ නායකත්වය තුළෙනුත් මේ හැම දෙනෙක් තුරින්ම මේ උන්වහන්සගේ පනිවිදී ගැන කතා කරනතකොට අපි දකිනවා ලෝකයේ පුරාවට මෙ අකාරයට ගැලවීමේ සුභහරංචය කතා කරන්නට උන්වහන්සේ පුද්ගලයුතු තෝරගන්නවා. එ පියතුමනි. උවහන්සේ හරි ලැසන්ට පැහැදිලි කර ළමුන්වත් අද තෝර ගන්නවා කියලා වර්තමානයේ ඉතාමත් මැති ඉතිහාසේසාතෝරය ක වුණ කාරලුුවකෘතිශ. එතුමා තරුණ තාරුණණය සන්තුවරය. එතුමා කරේ අන්තර්ජාලය හරහා උන්වහන්සේව බෙදපු එක. ඉතින් පියතුමනි අද මේ දයාවේ සේවා උන්වහන්සේගේ දේව රාජ්‍ය සේවාව ද හැමතන පැතිෙරලා තියෙනවා අපි පොඩ්ඩක් ඒ ගැනත් කතාගරතින් පිතුමනි. තැන් අපි ගත්තාම අද අපි මේ කතාකන දෙව වචානය එන තියන් දිවැස්සිබර කාර්ය දෙවන් වහන්සගේ වචනය ප්‍රකාශ කිරීම අද අපි මේ හුද කලාර පල්ලියේ තියන දේශනා කුටියෙන් විතරක් කාලාර යන්නේ නැහැ. එහිං විතරක් ලැබලා නෙවේ. අපට අද මේ වචනය විවිධාකාර මට්ටම් තුළ අපේ තියෙන සංවේදන කරම තුළ යන්නට ඕනේ එක දරුවන් තුළින් පවාද එහෙම වීමේ අවශ්‍යතාවේ තියෙනවා. ැ අපි මේ දකින සාන්තුවරයා එයා ඒ අපට තියන ඉන්ට්‍රන ජාලය තුළ යාගේ තියන රෝගී ස්වභාවේ තිබනත්. ඒ හැම දෙයක්ම මැද්ද ජේසුගේ ආදරයයි ජේසුගේ ගැලවීමයි අනික් අයට දුන්න ඇ නිසා එයා අද සන්තර තුර ඒවගේ මේ ළමයින්ගේ ජීවිත තුළ ළමයින්ට ජංගම දුරකතනයෙන් වෙන්නට පුළුවන් ඉන්ටනෙට් එකක්ගඩ පුළුවන්. එතකොට මේ ඕනෑම දෙයක් තුළ. අපිට තියන සංවේදන ක්‍රම තුළ මේ පණවිඩිය දීමත්. එවගේම අපේ පහසල් තුළ හානික් තැන්වුල අපේ ක්‍රියාකාරිතවයන් තුළ මේ ජේසු ගැන කතාකිරීමත් ඒ ජේසුවයි දිරිපත් කිරීමත්. අද ඉතින් ගොඩාක් වැද ගත්වෙනවා. නැත්තන්හෙම අපිට ඒ සභාව තුළ තියෙන දෙවන් වහන්සේගේ පණවිදිය දීමේ පුද්ගලව නැතිවෙනවා. හැබැ දෙවන්වහන්සේ නැති කරන්නේ නැහැ. උන්වහන්සේ විධ පුද්ගලයා කහමරි තෝර ගෙන ඒ අය තුලින් එහම ලබා දෙනවා ඒතවට අද කියවීම අපිට ඒකතමයි විශේෂයම කියැන මෝෂිෂ්ට පස්සේ තව කෙනෙක්. එතකොට අද විශේෂෝ පුද්ගලයා විවිධ තල තුළ වෛද්‍යවරුන් හැටියට. හෙද හෙදියන් හැටියට අපි දකිනුවා ස්පිතාලෝල කමාර කතූලික හෙදහෙදියන්. ඒ ආදරයේ ස්වභහවේ කතා කරනවා එයායට ඒද දෙනවා ඒකම වෛද්‍යවරු ආයහෙම කරනවා. වගේම අපිට අද දක්කිනවා අපිේ දරුවනුත්. ඒ ස්වභාවේ තියනෙනව එනිසා තමයි විශේෂා කාරයෙන් ඔය ධර්මදූත ළමා සමාජ තුළ විශේෂයෙන් ළමයිව යොමු කරන්නේ ජේසුව දෙන ජේසු එක්ක සම්බන්ධ වෙච්ච දරුව හැටියට කතා කරන හා හැසිරෙන පුද්ගලය වෙන්නට එතකොට ඒ දිවසිරුවා කාර්යයේ යොමුුවක් හැටියට අපි දක්කිනවා. දිිපිතුපනි ළමයි ගැන කතා කරදදිම ළම ධර්මතු ළමා සමාජය ගොඩම්ම කියන ගීතිකාවක් බාලයන්මා වෙතට ඉ ඉඩ දෙන් කියා අම්මතනාපසැම දහම් දෙසන්න පොතුරුව වන්නේ යන්න සැම දෙසේ කියයි අදත්ත ජිසිුතවා ඉතින් අපි කතා කරේ . <have> <noội> මේ ළමයා අද මිෂනාරිවරයක් වීම. අපේ ලෝක මිෂනාරරිවරු විධ ආකාරය හිටියත් අද ළමයත් මිෂනාරිවරයක්. ළමයක් ධර්ම දූතිකෙක් ළමයාත් ජේසුවෝ බෙදන කෙනෙක්. ඉතින් අපි මේ පලවෙනි කියවීමෙන් අපි ඔහොම්මම හැරමු පියතුමන සුවිශේෂය වෙතට සුවිශේෂයෙන් පසුව අපි දෙවනදව ප්‍රකාශනය වෙතටමු අපි තැවැටික ගැඹුරට දේව වචනය ගැඹුරුට විග්‍රහ කරගන්න සහම් මෙෙනෙහි කරගන්නට. ශුදෝමාක් තුමාගේ පොතෙන් උපුටාගත් පාටයකි. ඉන් පසු ඔවුහු කපරණුමට පැමිණිහ. සබද්දින උන්වහන්සේ ධර්ම ශාලාවට ගොස් අනුශාසනා කළ සේක. උන්වහන්සේගේ අනුශාසනාව ගැන ඔවුහු විස්මිත වූහ. මන්ද උන්වහන්සේ විනේධරයන් මෙන් නොව බලධාරී කෙනෙකු මෙ අනුශාසනා කළ හෙයිනි. එකල ඔවුන්ගේ ධර්මශාලාවෙෙහි අශුද්ධාත්මයක් ආවේශ්‍ය වූවැැක්විය. ඔවු මෙසේ මොරහඬ දුනේ. නාසරෙත්ති ජෙසුස් වහන්ස ඔබත් අපත් අතර මොන ගණුදෙනු පක් ද ඔබ ආවෙේ අප වනසන්නටද ඔබ කවරෙක් දැයි දනිමි ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවර්යා නෝය වහන්සේ හොට තරවටු කරමින් කටපියව මොහුගෙන් දුරුුවවෙවයි වදාළ සේක. එවිට ආශුද්ධාත්මය ඔවු වේගෙන් සලිතකොට මහා හන්ඩින් මොරගසමින් ඔහු කෙරෙන්ත් දුරු විය. ඒ දුරු සියල්ලෝම මවිත වී මේ කුමක්ද අලුධර්මයකි. මෙතුමානෝ බලධාරී කෙනෙකුමේෙන් උගන්වති. උන් වහන්සේ අන දෙන විට අශුද්ධාත්මයෝ උවදකී කරවෙතිී කිය. එකනෙහිමන් වහන්සේ පිළිබන්ධ පුවත, ට ගලිලේ පුරා දස දෙස පැතිර ගියේය. පිතුමනි අද දවසේ සුවිශේෂය මෙ මාක් තුමාගේ සුවිශේෂයේ මෙ කොටස ජේසුස් වහන්සේ බලධාරී කෙනෙකු මෙෙන් කතා කරනවා. කතා කරන්නත් ඒවගේ මේ කතා කර නතරතුර උන්හන්සේ කරන්නත් අශුද්ධාත්මය පලවා හරිනවා හැමෝ මිස්සරහා අශුද්ධාත්මයකටත් බලය අනකරන්න පුළුවන් පුද්ගලයෙක් බවට අනිත් හට දැනෙනවා. අපි ඔය සිදුවීමම අපේ ගමේ අපේ ගෙදරට ගත්වතින් පියතුමනි. අපේ ගම්මා නැතුලේ අපේ නගර ඇතුළේ අපේ ගෙවල් අසල්වාසීන් ඇතුළේ මිනිස්සු කොච්චර බයද ජීවත්තයෙන්නේ. අරයාමට මුණහරි කරලා ඇති ගෙදර කෙනා මටමොන හරි කරන ඇති ඇස්වහා කටවාහා ඌූනියාම් බලිතු. අද නොයෙකුත් දේවල් ගැන මාර් බයකින් ජීවත්තයෙන්නේ මිමිනිසු. අපේ ගම්මා නැතුළේ අපි ගොඩා බයෙන් ජීවත්වෙන්නේ. මේ මනුස්සකම ඇතුළේ ලොකු බයක් ගැබ්බවෙලා තියෙනවා හරියට අශුද්ධාත්මයක් ඇැවිල්ලා වෙනත් මනුස්සවේගි කීමට මටම න හරි දෙයක් කරයි කියලා. හැබැයි පියතුමනි අපේ ගෙදර. අයිතිකාරය ගෙදර ඉන්න බලවතහනන් ජිසු වහන්සේනම් මගේ ඉඩම අයිති උන්වහන්සේගේ නම් අපි බයවී යුතුද මේ කියන මේ එක දේකටවත්. හෝ අද අපි සුවිශේෂරයේදී එක රැ ඔබ කිව්ව වගේම කිසුන් වහන්සේගේ ස්වභභාවය උන්වහන්සේගේ ඉගැන්වීමේ ස්වභභාවයත් උන්වහන්සගේ වචන වලත් ගැබ්බලා තිබුණේ බලය. ක මේයායි දකින්න බලධාරීක වගේ උගන්නනවා. කො ඒ ගන්නීම පැහැදිලි ඊළඟක වචනවල බලහි තියෙනවා. වචන හුදු නිකං වචන නෙවෙේ ඔහේ ගලා යන වචන ස්වල්පයකුත් නෙවේ තො මේ ස්වාමන් වහන්සගේ වචනය බලගතු වචනය ොට උන්හන්සගේ ක්‍රියාවලි උන්වහන්සගේ වැඩ සිටීමත් බලගතුයි. තකොට දැම් උවහන්සේ ශුද්ධවරයකු ලෙස තමයි මේ අශුද්ධාහත්මය දකි නේ නිසා කියන ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයානුවය. කෞද්ද මේ කියන්නේ අශුද්ධාත්ම. එතකොට දැ මනුෂ්‍ය තුළ ඉන්න අශුද්ධාත්ය කතා කරලා කියනවා ඔබ ශුද්ධවරයානුව ඊළගේක තමයි දැන් අ සුවිශේෂ ගත්තාව මාක්තුමාගේ මතවිතුමාගේ ලෝක්තුමාගේ මේ උන්වහන්සේ දකිදී ඒහයවෙවලන සලිත වෙනවා. එතකොට අර උන්වහන්සේගේ වැඩ සිටීම තුළ තියන බලයත් උන්වහන්සගේ ශුද්ධවන්ත භහාවේ ඔවුන් දන්න නිසා ඔවුන්ට එතන ඉන්න බැහ. මෙත ඕුනත් උන්වහසේ. කටපියව දුරුවේව තැ ඔබ දකිනව කතා කටපියන්න දුරුවෙන් අර නිකම් බයහදු දෙයක් නවේ වචනය තියනවා බලය කටපියෝව එක හරිට අප සිංහලෙන්ගේ නවා අර විදිික්‍රාතියනනය අන දෙන ස්වභාවේ. කටපියව දුරු වව. දකට මෙහි උන්වහන්ස ගිතින බලයේ ස්වභාවය. දොකට මේ තමයි අප අදාකි නොවූනේ. අද. අපිට වෙලාහ තියන්න උන්වහන්සගේ වැඩ සිටිහිමේ ඒ බලය ගැන, ඒ විශ්වහන්සේ අපිට ගොඩා කඩුයි. එතන තමයි ඔෝය අනේගේගාව ගේට්ටෝගා උනහරිදාලද අනේගේ ඇතුළට මොනාර විශි කරලා තියලාද කපලදාලාද දැ. අපි උන්වහන්සේට මේ අපේ නිවස්සේ රාජකීයත්වය දෙද්ද. උන්වහන්සේ අපේ නිවසද ඉඩමද පාලනය කරන ස්වාමයානෝ වෙද්දි මේ. මොනා කරත් එතන එතරින් හැට ඉන්න බෑ ඇයියි. උන්වහන්සේගේ අපි කියෙනා ප්‍රාකාරය බවට පත්වල තියන්න අපේගේ. උන්වහන්සේගේ ප්‍රාකාරයට බවට පත්තුල තියන්න අපේ ඉදම වටේ. තට අපි කැපවීමට ඇතුල් කරලා තිබුණ හැ පස්සේ මොනදේ ආවත් එතරින් හටඉන්න බෑ. එතනනි හට ක්‍රියාකාරරිත් නෑ. ඉ අපි නිවස තුළ කරන ්‍යඥාවේ උන්වහන්සේ දෙන රාධිකියත්වයට තියන ඒ විශ්වාසය ඒ බලාපොරොත්තුව හැමවෙලාම තියාගෙන හිටියන. ඔය කිසිම ක්‍රියාකාරීත්්‍යයකට ීඉඩනෑ. ඇයි උන්වහන්සේට කැප කරලා. එහින්දන්න අපේ ගෙවල්ල වොල ඉස්සරි නම්ම තිබුණනේ. ඔය විශ්වාස ලක්ෂණය කියාගෙන, ගේ වටේ දුන් අල්ලගන. අපි උන්වහන්සේට හැමදෑම අපේගේ පවරලදීලා. ඒ නායකත්වයට ඒ රාජකීත්වයට ඉදැහැරීමත් එක්ක කිසිවක් සිදුවෙන් නැහැ කියනදේ. එතකොට මොකහා මොනා දැම්මත්. ඒ සියල්ල සුන්නත් දූවිලිවීම ඒ සියල්ල කිසුණුවන්සගේ බලයෙන් නැතිවීයම අප අත්දකින්න ඕනක. නමුත් මේ අපේ ඇතුළන්තෙන් අදදකිින්දේ යන්නේ නැත්තන්. අපි බයවීම තුළ අපි මේකේ හිරවීම තුළ පිට ිුන් වහසගේ බලය අදකින්න බෑ. තිකොන මෙන්න මේ බලය අදදකින්න අපි හැමවෙලා සූදානම් වෙන්න ඕනේ. මේක තමයි කිටුණු ඇදැහිල්ලේ පලවෙෙන දෙය. ජේසු බලවන්තයක්. කෘසුන් වහන්සේ බලගතුයි. උන්වහන්සේතුලගේ ඒ බලගතු භහාවේ අපි රැකවරණය ලබනවා. නපුරට කිසිම ඉඩක් අපේ ගෙදරන්න මගේ ජීවිතයටත්නෑ ඇයි උන්වහසේ මගේ ජීවිතයේ රජාන. හන්සේමගේ ජීතය ස්වාමයාාන්. උන්වහන්සේ මගේ ගෙදර ස්වාමයාානු. දකොට මේට අපි ලොකු ඇදහිල්ලකින් පවරා දෙන්නට ඕනේ. ඒක අපි හැම දෙෙනාව ඒක මානිිකායට ප්‍රකාශ කරන්න ඕනේ එතිකොට මේ ධර්මදූති ඉරුදින අපිට ආහි තියනවා. මේකුල්ලු කියන මෙතන අපි දකින අලු ධර්මයකි. මෙතුමානෝ බලධාරියෙකු උගන්වති. අන දෙන විට අශුද්ධාත්මයානෝ වෝද කීකරුවෙති. තක අපි මේදය අප ජීවිතය අත්දකි නොවගේම අපි ජේසුව එක්ක ඉන්නවනක් මේ අශුද්ධාත්මය අපිට ඉන්න නෑ. අනි මිනිස්සුද්ට මොන කරත් අපිට වදින්න නෑ. ඇයි ජේසු අපි එක්ක ඉන්නවනක් වදින්න නෑ පහලුත්තුමා කියනවා. ඔබ ක්‍රිස්සන් වහන්සේ පැළඳගෙන සිටින්නේ. ඇතකොඩා අපි ක්‍රිස්්සන් වහන්සේ කියන ආයුදය. බලවන්ත ස්වාමීන් වහන්සේ එක්කඉන්නවන එතනින් එහට කිසියක් එන්නට බෑ. තුො මේ ඇදකිල්ලේ ස්වභාවය මේ බලගතු භහවයක් ියත් දකින්න න්නෝ නෙහින්ද ඔය හදිහූුණියන්ද. එහෙමන තිරංවය ඇස්වාහ කටවාහද ඒවා අපිට වදින්නේ නෑ. ඇයි ස්වාමීන් වහන්සේ අපි එක්කයි. ස්වාමින්න් වහන්සේ එතනයන්නේ. උන්වහන්සේ ආවහම අනික් කොක්කොම. ුද්දවෙලා යන අරවිතන කියනවා කටව පියව දුර්ුවව ඒ වගේ ඒ කොව අපින් ඇත්වල යන උන්වහන්සේට ඉඩතිීර නිසා නිසා අපි මේ බලගතු ස්වාමීන් වහන්සේට ඉඩ දෙන්න ක්‍රියකාරිවන්න ඕනේ අන්න එතන ඇදහිල්ල තියන ඕනෙ ඒ දෙය අපිට ප්‍රකාශ කරන්නත් හැකියාව තියෙන්න්නට ඕනෑ. ඉතමත් අර්තාන්‍යතැයි පියතුමනි අපේ නිවසේ අපේ ජීවිතය තියෙන අපේ වත්කම්වෙන්න පුළන් අපිට තියෙන හැම දේකම අයිති උන්වහන්සට දෙද්දි. උන්වහන්සේ ඒ හැම දෙයක් වටේ උන්න්නහන්සේගේ ආරක්ෂිත විශ්වාසය ප්‍රාකාරය ගොඩනකත්ද අප ආරක්ෂාවවෙල අයිවර ත ආරක්ෂාවෙන් දැන්න උන්න්නහසේ තුළින් අපි ආරක්ෂාවෙල යිවර. පියතුමන අපි මේ බයිබ ඇද සුවිශේෂ ප්‍රකාශනය අද දවසේ සුවිශේෂත්වය ළමා ධර්මදුූ තීුරු දින අපි ළමයින් දෙසට හැරනොතින් මේ සුවිශේෂ පාටයෙන් ළමෙක්්‍ය ජීවිතයට ළමෙක්ට කියන්න මොකක්ද ළමෙක්ට දෙන මෙනෙහි කිරම් මොකක්ද උද මේකත්ඒ අනෙක් පැත්තින් ළමයි දැක යුතු සමහර කාරණ කිහිපයක් තියෙනවා එකත් තමයි දැල් ළමයෙක් කියන කෙන ගොඩ නැගෙන කෙනෙක්. එකද වර්ධනය වෙන කෙන ඒවාගේම පෝෂණය ලබන කෙනෙක්. තොකොට ළමහා ධර්මදූත, ඉරුදින විශේෂයෙන් මේ දරු මේ ක්‍රිෂන් වහන්සගේ ආදරයේ තුළ වැඩනියු ගැන දකින්න ඕනේ. මම මේ බලගතුූ ජේසු එක්ක මට ආදරය කරන ජේසුව එක්ක මම වැඩෙන්න්න ඕනේ. තකොට ජේසුගේ ආදරය මට ගොඩාක් තියෙනවා. එනිසා මම මේ ජේසුගේ ආදරයක පෝෂණය ලබන්නත් ඕනෙ. ගොද පෝෂණය කියන දෙය. ජීවිතයේ පැවැත්වමට වැදගත්දයක් දැන් අපි කියනවා ළමේ හැටියට ආහාර ලබා ගැනීමේ මම පෝෂණය ලැබල, ඒ පෝෂණයෙන් මම ශාර්ධික ශක්තිය ලබනවා. ඒ පෝෂණයෙන් මම මනස්ස තුළ ක්‍රියාකාරිවෙන්ට පුළුවන් පුද්ගලයෙක් බවට පත්වෙනවා. එතකොට මම ජේසුගේ ආදරියෙන් පෝෂණය වෙද්ද. එය ආදරී තුළ ලබන බලහ. මගේ අධ්‍යාත්මයද මගේ ශාර්ධීක කම්මලින්න්න මගේ දේවල් වොලින්ද ගොඩ නැගෙන්න්න පුළුවන් සමහරවෙල රමයි දකින බම දුරවලායි. මට බැහැ ඇයිද කියනෙ මේ. ැ එහෙම උනාම උනාද වෙන්නේ කඩා වැටෙනවා. එකත් එක ජීවිතය ඉස්සරහටරගයන්න පුළුවන්කමක් නෑ. දකට මට වැඩගත්කමක් මට වටිනාකමක් නැහයි කියන ස්වභාවයන් ලැබෙන. හැබැයි අපි ජෙසුගේ ආදරයට ඇතුළි වෙලා ආදරය තුළ උන්වහන්සේ මාව ඕනහම දෙයක් කරංයනවය කිය අද්දි මේ ආදරයේ පෝෂණයක බැරිදේ කරගන්න පුළුවන් වෙන. ඒක්කම දුරුවලකමින් ප්‍රබලත්වයට එන්නට පුළුවන් කමතියෙන. ගොට අපේ දර්ුවෝ මේ ජේසුගේ ආදරයේ පෝෂණයක්ක ප්‍රර්බල වෙන්නට ඕනේ. උන්වහන්සගේ ලැබෙන දෙහත් එක්ක දුරුලකම් කඩාගෙන උන්වහන්සේක්ක පුළුවන්කමය ස්වභාාවට යන්නට ඕනේ. දකොට උවහන්සේක්ක ඕනෑම දෙයක් කරන්න පුළුවන් කෙනේ අත්දැකීම. මේ දරවා මේ ධර්මදූ තේ ඉරදුනහත් එක්ක ලබාගන්න දෙයක්ත් එක්ක ලෝකයට යන්නට ක්‍රියාකාරී වෙන්නට ඕන. ඉක් දරුවට පුුවන්කම තියෙන්න්නට ඕනෙ අද ඉන්න ලෝකය තුළ ආයි නපුරත් ලම්වාව අල්ලගන්ඩය නවා. යක්ෂයා දරුවාගේ ජීවිතය පැහරගන්නට එන ස්වභභාවයන් ගොඩයි. එකක් ඒ දරුවන්ගේ ජීවිතය සමහරදේවල් නැතිදේවල් එක් ලෝකය ලොක්කු කරගන යන්නට යුම් කරනු. ඒකම දරුවන්ගේ ජීවිතේ සමාරතැන්මල ආදරය අඩුවෙන් ලැබෙන තැන්තේ. තුොර මේ ආදර අඩුවෙන් ලැවෙදද දරුවූ ආදරය අඩුවන දෙයක් එක්ක අනවශ්‍ය දේවල් ආදරය කියලා පොළොඹෝගන්නට ආදරය අඩුවීමේ නැති දෙය අනවශ්‍ය දෙයින් පුරවාගන්නට පරීක්ෂා කරන මිනිස්සු ගොඩාකිවා විශේෂයම ළමාජීවිතයක. එකක් ව්‍යාපාරකෝ අර අපි කියනවා යවවන ජීවිතය කියලා ළමාජීවිය ති යව්වනය එ එයා ජීවිතයද එනවා ලිංගික කුතුහලය ඒවගේම එක එක ආශාවන් තුර මේ ආශාවන් එක්ක ජීවිතය කුතුහලය තුළින් එන්න දේවල් එක්ක සොයාගෙන ගිහිල්ල එවා ඇබබැයි වෙලාඉන්ද ලෝක ඉන්නවා. ඒක මේ අඩුවන්න ලෝකය එක්ක දරුවටාද ඔය අයිස් කියන දේවල් නැතන් වෙනත් දේවල් දීලා එයාගේ ජීවිතයේ ඒවහෙක්ක රසේ හොයාගෙන අනහකති අන්දකාරයට දෙන්න මිනිස්සු ඉන්නවා. තුට මේ කාද අපේ ලෝකයේ දරවාට දෙන දේල් ලෝක තමයි අද ලෝකය දෙන යක්ෂයා ලෝකයේ දෙන සාතන් ො දරුවන්ඩ සිදුන ජේසු එක්ක අර ආදරයෙන් දකින්න ආවුලෝකයෙන් දකිින් අන්න නපුර. එළකොට ජේසුර කියන මෙහාය මාතුලින් පළාඇවල මට මේට වඩා ජීවිතයට රසේ දෙන දේවල් තියෙන දේවල් සොයාගෙන එහනුව ජීවිතය රස්සන කර ගන්න. එ අනුව ජීවිතය ආලෝකෙට අරගන්න. අරකා අන්දකාරයට ගෙනයන්න. ඒ විනාශයට ගෙනයන්. තකොට මගේ ජීවිතය මේ ආලෝකයෙන් මාව ගෙනයන්න ජේසුනි මාතුලට එන්න. මම ජේසුනේ ඔබගෙන්ගේ ආදරය ලබාගෙන ඔබගේ ආදරය මම මේ ලෝකේන අන්දකාරය පැත්තකට දාලා උබහන්සගේ ආලෝකයේ මගේ ජීවිතය පුොරෝ ගන්න. තකොට මේවාගේ ලස්සන ලෝකයකට අද ඇතුළු වෙන්න. තකොට ජේසුගේ බලයහිෙන් පිරවෙන්න. දරුවන්ට අද ගොඩක්කූමනා කමතියෙනවා. තෝට ඒකට දෙමව්පියනු දරුවන්න යොමු කරන්නට ඕනෑ. විශේෂෙන්ම දෙමවපියෝ දකින්න ඕන මේ අන්දකාරයේ මොකද්ද කියලා. එනිසා ඒන්න අර දිවස්්‍යවර කාරයේ දෙමවෝපියව හැටියට යොමුවීම අද වැදගත් වෙනවා. ඒ දිවස්්‍යවර කාරයේන් කතාබා කිරීමේ නපුරේ තියෙන විනාශය. එවගේම ජේසුගෙන් ලැමෙන ආලෝකයේ තියෙන වර්ධනය එවගේම එහින් එ ප්‍රබෝධය දෙවපිය දරුවන්ට ඉදිරිපත් කරව. අන්න ඒකෙන් අපිට පුළුවන් වෙනවා මේ දමා ධර්මදූති ඉරුදිනත් එක්ක ළමයිගේ ජීවිතය ස්වාමීන් වහන්සේට ප්‍රසන්න කර ගැනීමත් ඒට දෙවපිය හැටියට උදව්වීමත් ළමයින් හැටියට අන්දකාරය වටහගෙන ක්‍රියාකාරවීමත් අදයි ගොඩක්ව වැදගත් වෙනවා. ති පියතුමාඋ වවහන්සේ පැහැදිලිව හඳන්වල දුන්නා ළමයිගේ පැත්තෙෙන් සහ දෙමාපෙන්ග පැත්තේ. මට දැන විදිහට එකෙන් දෙපාපෙන්ට හැකියාවක් තියන්න ඕන තමාගේ දුව පුතා වැරදි මාර්ගයකට යන්න යන්නවනං ඒ වෙලාවෙම නතර කරන්න. බය නැතුව බලාධිකාරයක් කිිසු වහන්සේට තිබු වගේ බලාධිකාරයක් අපේ අම්මට තාත්තර තියෙන්න්න ඕන ර්තමාන දවාදරුවන්ව අපි යහමගගෙන යන්නට අපේ දවාදරුවන්ට ඕන කරන ආලෝකයේ මාර්ග්‍ය පෙන්වන්න ඒ බලා අධිකාරය අප අම්ම තාත් තුළ තියෙන්න්න ඕනාා. ඉතිං එක ලස්සන් මෙැනිි ක්‍රීමක් කද දවස එෙක්ක පියතුමනි සුවිශේෂය ඇතුළේ අපි ගැඹුරයට ගියා. ඉතින් මමහිතනවා අපි වඩා තවත්ටික ගැඹුරට යන්න අපි දෙවනදේව ප්‍රකාශනයක් එක්ක මේ ගැඹුර ඇතුළේ අපි උන්හන්සේ ව හොයමු උන්වහන්සේව මෙනෙහිකරමු අදවස මෙ දෙවන දේව ප්‍රකාශන තුළින් උන්න්නහන්සේ ඔබට මට කියන්නේ මොන වගේ මෙනෙහි කිරීමක්ද ඔබට මට දෙන්න මොන වගේ අදහසක්ද කියන එක අපි මෙනෙහිකර බියුතු වනි. දෙවනදේව ප්‍රකාශනය ශිදෝපාලතුමාන් විසින් කොරේන්තිවරන්ු ඇත යවන ලද පළවෙනි හසුනෙන් උපටාගත් පාටයකි. ඔබ සිත් තැවලින් තොරව සිටිනවාට මම කැමැත්තම අවිවාහක තැනැත්තේ සමිධැනන් වහන්සේ ප්‍රසන්න කරන්නේ කෙසේ දැයි සිතමින් උන්ඩවහන්සේගේ කාරණ ගැන අධික සැලකිල්ලක් දක්වන්නේය. විවාහක තැනත්තේ තම භාරාව සතටු කරන්නේ කෙසේ දැයි සිතමින් ලෝකේ කාරණා ගැන අධික සැලකිල්ල දක්වන්නේය. මෙලෙස ඔහුගේ සිතෙහි දෙගඩියාවක් පවති. අවිවාහක ස්ත්‍රීය හෝ කන්නේාව හෝ ඇශාරීරික ලෙස හා, අධ්‍යාත්මික ලෙස සමවිධාණන් වහන්සේට කැපව සිටිනසේ උුණවහන්සේගේ කාරණ ගැන අධික සැලකිල්ලක් දක්වන්නේය. ඒත් විවාහක ස්ත්‍රීය තම පුරුෂයා සතුටු කරන්නේ කෙසේ දැයි සිතමින් ලෝකේ කාරණනා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේය. මෙය කියන්නේ ඔබගේම යහපත පිණිසය. ඔබගේ නිදහස සීමා කිරීමට මාගේ අදහසක් නැත. මගේ කැමැත්තනම් ඔබ විනීත ලෙස ඉත සිතින් සමිධානන් වහන්සේට ඉදි පියතුමනි මම හිතනත් දෙවැනිකිීවී මඇතුලේ අප අද ළමයි ගැනම පොඩ්ඩක් වැඩිපුර මෙනෙහි කරන එක අපි විවාහක යුුවලකගේ තියන ඒ සම්බන්තාවේ ගැනත් මෙනෙහි කළ යුතුමයි විවාහක යුුවලකගේආදරය පලය ඒ තිගන් වහන්සේක ලැබුණු තෑග්ග දවා දරුවන්. ඉතින් පියතුමනි කොහොමද වාහක යුවලක් අම්ම ගෙන තාත්තාගෙනෙක් භාරාව ස්වාමිපුරුෂය තමාගේ සහකරුවා සහකරුවා වෙනුවෙන් සහකරුවා සහකාරය වෙනුවෙන් දේව කැම සිටු කරන්නේ. අනිත් කෙනා තුළින් දෙවන් වහන්සේව දකින්නේ. මගේ ශරීදය මට නෙමේ මගේ ශරීයේේ භාර්යාවට වාමිපුරුෂයට කියන මම මේක කැපකිරීමක් ඔප්පු කිරීමක් කියන ඒ. අධ්‍යාත්මික සම්බන්තාවේ අපි ගමන් කරන්නේ. ඕ දැන් අපි ඒකට එදිම දෙවැනි කියවීම එක්කොම දෙවල් එකුතු කරලා තියෙනවා පාවුලුතුමා අන්තිීමවා කියමගේ කැවැත්ත නම් ඔබ විනීත ලෙස ඉත සිතින් සමිධාණන් වහන්සේට සේවය කිරීමය තැමගේ වචන කී පැත්තින එක ටික වැදගත් එකත්තමයි සමවිධාන් වහන්සේට සේවේ කිරීම දෙකේ හිතන කියන විනීත ලෙස. තුොර සේවය කරන්න ඕනේ විනීත ලෙස දැ මේකත් එක් අපි ැන් යුගතිවිය කියන දේට ගහම. ස්වාමි පුරුෂා. ඉතාම වැදගත් පුද්ගලය තම යුගදිවයේදී තම බිරිද. තකට භාරියාවටනම් බිරිඳට ඉතාමත් වැදගත් පුදගලය තමයි තම ස්වාමි පුරුෂා. තො දැන් ඒකේදී අපි කතෝලිකගේ ගැන්වීම එක් අපි ඉදිරිපත් කරන මෝලික සංකල්පය තමයි මේ දෙදනම එකම මාංශයක් වන්නේ. ත මාංශය කියන්නේ ස්වාමිපුරුෂාට බිරිඳ මගේම ශරීරයයි. බිරිඳට ස්වාමිපුරුෂා මගේම ශරීරය. තකට මේ දෙදෙනට එකිනෙකා ශරීරය වීම කියන්නේ මේ දෙදෙනටම අනිකාව මම කියලා හැඟෙන. ම මව. එයා වෙන කෙනෙක් නෙවේ. එයා මම තකොට මේ තුළ අද අපි ජීවත්වන ලෝකයේ විනීට හැසිලීමක් දෙහා බලන්න ඕනේ. මොකද අද අපි ජීවත්ව වන ලෝකයේ මේ විවාහයට එන යම් යම් දේවල් ගොඩාක්තියෙනු. ඒ එකක් තමයි අඩු පාඩු. එකම කෙනා කියලා කිව්වට ස්වාමිපුරුෂයා යහපත් ඒ වගේ නරකයි දුරුවලයි. තකොට බිරිද හොඳයි යහපත් ඒ වගේම නරකයි දුරුවලයි. තොර දැන් මේ හැම දෙයක් එක්කම ජීවත් වඩයන්. තකොට ජීවස්ත වන්න අදදිී දැන් ස්වාමිපුරුෂයාව මම භාරාරගන නෑ මම ය හදල ගන්නන් කියලා. බිරිඳවා මම භාරාරගන නැහැ. මම ය හදල ගන්නන් කිය. තකොට බිරිඳව ස්වයම් පුරුෂයාවවා බාරගනදී පුොරුත්තාපනය කරන්න නෙවේ. එයා එයාට තියන ස්වභාවයෙක්ක මම එයාට පූජාවමෙන් එයාට මගේ ආදරයදවෙන් අපි ලස්සන යුගදිවයක් කැපවුණු යුගදිවයක් ගත කරන්න.ඇතුවට ඔතරන තමයි මේ විනීතභාවය ගොඩක් ඕනේ. තොර විනීතභාවේදී. ගෙන තමයි මම මගේ ස්වාමි පුරෘෂ්්‍යාව මගේ මගේ බිරිඳව මම ගෞරවයෙන් බාරගන්න. එයා එක ගෞරවයෙන් ෙන්නේ. තොර මේ ගෞරවය කියන දට එද්ද දැන් මට ස්වාමි හටියට කෞුර හරි කෙනෙ ගෞරු කරාද්දී එයා මාව දකින්නේ දෙියෝ වගේ නෙමේ දෙවියන් වහන්සේ නම් මගින් කවදක්ොත් වරදක් බ කො මට ඩිාඩු කම් තින එවුුණට මම ඇට ගරු කරනවා. එතකොට මේ මගේ මාංශය එනිසා මම එහට ගරු කරනවා. එනිසා මම එහට කතා කරන විදිය ලස්සනකි. ඔන්න ඇති වචන කියන්න න්නේ නෑ. එතකොට ස්වාමිපුරුෂායට කතා කරන වි ලස්සන්ට කතා කරන්න බිරිීද. එතකොට බිලිඳටක රස්සන්ට කතා කරන්න ස්වාමිපුරුෂා. තකොට මේකතමයි මේ ආදරයේ විනිීත භාාවය ස්ොවාාවේ. කොට මේ විනිීස්ත භාවය තුළ ලස්සනට කතා කිරීම ඒකම ඇගෙහිවා. එතකොට මේ විනිිශ්‍ර භාාවය තුළතින් එක දෙඇත්ත හොඳදට හොඳයි කියන්න ඕන. ඔයා මේක කරපු හින්ද අනේ මට මේ විදිහයට ලස්සනට ඉන්ද පුළුවන් වන. ඔයා මේක දුන්න නිසා මේදීඇත් එක් ක අපියාද ලස්සනට ඉන්නවා. එතකොට ඒ අපේ අර ඇගීමයක්ක යුගදිවයේ. නැත් තන් හමහාර වෙලාවට එන එක දෙයක් තමයි බැන්දරං එහෙම කරඩෙපැයි. එයා මගේ මහත්්‍යයනං එහෙම කර්ඩෙපැයි එයාමගේ බිරිඳඩං එහෙම කරන්්ඩෙපැයි තර අපි අර කරන්්ඩපැයි කර්ඩපැයි කියන එකත් එ එයාකින් එයා මට ආදරය තුළ කරනදයට වටිනාකමක් දෙන්න නෑ. එතකොට ස්වාමීන් වහන්සේ අපිට කියනව නෑ ඒ වටිනාකමක් අප යුගදිවිය තුළ මේයායට දෙන්නට ඕන. කොට මේ දේවල් ලී මේ යුගදිවිය තුළ දරුවන්ගේ මේ බිරිඳගේ ස්වායම පපුරුෂාගේ ජීවිතර දෙද්දී ඒ යුගදිවිය රසවත් වෙනවා. අනික් පැත්තෙන් පවුල තුළ ඕක ඒවගේම වැදගත්. අම්මතාත්තාගේ ඒ රසය අම්මතාත්තගේ දේ දර්ුවෝදාකිින් දො ොකද අමතාත්ත සරසියක් සම්පූර්ණ නැ දැක අපි ගත්තොත්ය ලමේ අපි කිය ලොකු ලමට පොඩ එකක් හරි එයා ලොක වරදක කරල් හරි කෑගාගෙන අහම් බන්දයන ඇයි ඇගුත්ේ ඇයි කියල පොඩික්නකො ට හෙම කියන්න මම ලොකු එකන්නේ වැරද තිබුණ ගෞරුරය කියන දෙය සොයෙන. අර දරුවකින් ගන විනීට භාවය ොඩියක්නගේ විනීත භාවයක් එන්න ඕනේ අරවගේ කල්හකාඩි භාාවයක්ෙන්න්න බැහැ කියලා සොයනෝ.දකොට ඕක අම්ම තාත්තත් දරුවගින් සොයනෝ.කට අම්මතාතර දරුවන්ගෙන් අර වෙන ගෞරවය ඒ වෙන විනිීත භාාවය තුළ එන සැලකිල්ල ඒ අහයට උපකාර කිරීම වැතගත්තෙන. කට පවුල තුළ එන ඒ විනීත භාාවය ස්වාමීින් වහන්සට සේවය කිරීම දරුවන් තුිනු තුොවේ ධර්මදුතයහෙක් අය හැටියට අම්මතාත් අට ලබාදීමෙන් එහගේ ජීවිතයන් අ ස්වාමින් වහන්සට සේවය කරන ස්වභභාවයට අර තියෙන විනීතගමත් එක්ක ගොඩ නැගිලයනෝ. පෞුල් ජීවිතය තුළ ආය යුගදිවයට එද්දි අර එකනෙකාට දෙන ගෞරවය, ඒ එක්කෙනක ආදරයෙන් සැලකීම එක එක්කෙනගේ දේව හොඳ දේවල් ඇගේීම මේ දේවල් තුළත් අර විනීත භහවය තුළ ස්වාවින් වවහන්සේට සේවේ කරන පවුලක් බවට පත්වෙනවා. එහෙමුණාව ස්වභාවෙන් අර මිෂනාරී භාවය පවුල තුළ රජ කරන්න පටන් ගන්න. තු දර්වාර මිෂනාරිී භහාවෙන් පවුල තුළ ක්‍රියාකාරිත්්‍යවෙනවා අම්මතාත්තත් පමාගේ මිෂනාරි භාවේ, පවුල තුලාර ස්වාමීන් වහන්සේට සේවේ කන ස්වභාවයට ඇතුළි වෙන. ඉතිං ඒක පවුලක් තුළ දකින්නට අපිට විශේෂයෙන්ම ආර්හධනයක් තියෙනවා. ඉතින් අද ළමා ධර්මදූතු ඉරුදින දවසේ. මෙ මෙනෙහි කිරීම ඇතුළේ අපේ බයිවලීය පාටම පමණක්මන මේ බයිබලීය කතාබාක පමණක් නෙමේ අපේ ජීවිත ඇතුලේ, න්න්නහසැපින් බලාපොරොත්තු වෙන දේ පවුල කඇතුලේ අම්ම තාත්තා දුවපුතා මේ හැම කෙනෙක්ම උන්වහන්සේ දෙස බලාගෙන් උන්වහන්සේ දෙස බලාගෙන ඒ උන්වහන්සේ වෙතට එකතු වෙලා ගමන් කරනත් දැකීමකට ඒ විනීත භාව ඇතුළේ උන්වහන්සේට සේවේ කරනත් දැකීමක් ගැන අපි බෙදාගත්තා. බද පියතුමනි අවසානයක් කොට ගත්තුතින්. අදවසේ සාමාන්‍ය සමයේ හතරවන ඉරුදින ඒවගේම ළමා ධර්මදූත ඉරතිනට අදාළ මේ දේ වචනය සමස්ස දේ වචනයෙන්ම අපේ අම් මතාත්තර දූ පුතාල සහැම කෙනෙක්ටම අපට සම්පින්ඩනය කරලා දෙන්න පුළො පණ විඩමකක් ද. ක අපිට මෙහිදී විශේෂයෙන්ම වදක් කරන පලවෙනි දේ තමයියා අපි හැම දෙනාම ස්වාමීින් වහන්සිට වැදගත්. දකට උන්වහන්සේ අපේ තුළින් යම් යම් දේවල් ඉල්ලනවා. අර, බ්‍රහම්්ික වගේ ඔබට පස්සෙේ තව දෙනෙක් දෙනවා වගේ අපි හැම දෙනා තුළින්ම ස්වාමීින් වහන්සේ එක එක දේවල් ඉල්දනා විශේෂයෙන්ම මේ දවසේ මතක් කරනවා ළමයින්. හැටියට ළමාගේ ජීවිතයේදත් ඒ දිවසිරය වහාවයටත් ඒ වගේම ක්‍රියාකාරී ප්‍රේමයක් ජීවිතයටත් ස්වාමීන් වහන්සේ දරුවන්ව කැඳවනවා. ඉතින් දරුවූ මේ කැඳවීමත් එක්ක දෙවියන් වහන්සර පිළිතුරු දෙන්නට ඕන. ඒකම අපි ජීවත්වන ලෝකඇත් එක්ක ජේසුඩා අපි රාජකීත්වය දෙද්දි උන්වහන්සේට අපේ ජීවිතය පාලනය කරන්න දෙද්දි දරුවන් හැටියටත් වැඩිහිටියන් හැටියටත් නපුරහාට කිසිම අතක් ගහන්නට බෑග. උන්වහන්සගේ ඒ රාජකීයත්වය තුළ නපුරහද සාතන්ද පරාජය වෙනවා. විසිවෙල ඇනවා සුනු විසුණු වෙනවා. එනිසා අපි ස්වාමින් වහන්සේටම ඒ රාජකීත්වේ දෙන ජීවිතයක් හසුරවාගන්නට ඕනේ. ොර ජීවිතය යද්ද අපි උන්වහන්සේට සේවේ කරන්නට ඕනේ අපිට දීලතියෙන ජීවිත තත්ත්වයක ළමා ජීවිතය වෙන්න පුළුවන්, යව්වන ජීවිතය වෙන්න පුළුව, වැඩිහිටි ජීවිතය වෙඩ පුළුවන්, යුග දීවිතය තුළ. අපි පවුල් ජීවිතය තුළ ස්වාමින් වහන්සේට සේවය කරන්න ඕනේ ඒ සේවයේ කිරීමේද විනීත වහාවය. තොට විනීත භහාවය තුළ අපි ගෞරවේ දක්වමින්. එක කෙනාට වියයුතු ආදරය දක්වමින් වෙන සේවාවන් අගයමින් ස්වාමින් වහන්සේ තුළ හැසිරෙන ස්වාමින් වහන්සේ තුළ ක්‍රියාකාරී වෙන දරුවන් වෙන්න ටොනෙතිං. එය මේ ධර්මදූත ඉරුදදින ළමා ධර්මදූත ඉරුදින අපිට මතක් කරනවා ඒ ඒකම සාමාන්‍ය සමය හතරවන ඉරුදින ඒතුළ අපේ ජීවිතයන් දෙවියන් වහන්සේට ප්‍රසන්නවන උන් වහන්සගේ ආදරයට මුසු වුණ ජීවිතයන් කරගන්නට අපිට ආරාධනා කරනවා. බලය පසුපස්ස යන සමාජයක කුටාදරුවාගේ ඉඳම් වැඩි මල්ලා දක්වාම. උන්වහන්සේ අද ඔබට මට රාධනා කරන්නේ මෙල් ලෝකයේ බලය පසුපස්සෙන් ඔයා. උන්වහසගේ බලය පසු පස්සේ එන්නට කඩා දරුවෙක් විදියට නවයවන යෞවනයක් විදියට තරුණයෙක් විවාහක යුහලක් විදියට වැඩි හිටියන් විදියට පූචික පැවිදී ඕනෑම ආකාරයක් ලෙස එන්න උන්වහන්සේගේ පලේ පොසු පස්සේ උන්වහන්සේව දකින උන්වහන්සේ අත්දකින උන්වහන්සේ බෙදන සාක්ෂි දරීමට ඇතුළුන්නට. ඉදින් පියතුමන අද දවසේ ධර්මයනෝ ධර්මසාකච්ඡාව මෙහවන්නට ඔවහන්සගේ කාලය කැපකරගෙන ඒ වචනය තුළ අපේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් පුරුව වන්නට දැමිණීම ගැන උවහන්සේට ස්තුෘතිවන්නත වෙනවා ඒ වගේම අපි යක්ක්ෂණාවකින් අවසංකරුම්පියතුමනි ඒ ආශිර්වාදය මේ නර්බන හැම කෙනෙක්ත්‍රම ඒ වගේම ඒ යක්ක්ෂාවෙන් අපි ඔප්පු කරමේ හැම කැෙනෙක්ම ඔවුන්ටත් උන්වහන්සගේ බලය පසු පස්ස යන්නට ඕවන කරන එපි පාසය ලැබැන්නට කියලා අනගේද පුත්‍ර යනන්ගේ දශ්ව දහත්පෑනන්ගේ ද නාමයන් ආමයන් අපි යක්ඥා කරමු දෙවිස්වාමීනි මේ ධර්මදූත හිරුදින වහන්සේ බොහන්සගේ වචනය ප්‍රකාශ කරන්නට විවිධ පුද්ගලයන් තෝරගන්න බව කිේව ඒගේ ස්වාමින් වහන්සේ ඔබගේ මොපුතුනුවන් බලගතුව කතා කිරීම ඔබපුතුනුවන්ගේ බලගතු බහාවේ ඉදිරියේ නපුරාගේ පරාජත් ඒවගේම බලගතු භාාවය තුළ සියල්ලන් ඉදිරියේ නපුරා කීකරුවීමත් අපිට ප්‍රකාශ කර. ඔබ වහන්සේ තුල ඒ ලබන බලයෙන් බොහන්සගේ ආදරය බහන්සගේ ක්‍රාකාරිත්්‍යය ප්‍රකාශ කරන්නට අප හැම දෙනාවම බලවන්ත කරන්න. එවගේම බවහන්සේට ළමයින් හැටියට යෞවන යෞවනියන් හැටියට තරුණ තරුණයන් හැටියට යුගදිවයේ පවතින තරුණ යොවල් හැටියට වැඩිහිටි යවාල් හැටියට වැඩිහිටියන් හැටියටද වහන්සේගේ ඒ රාජකීත්වය වහන්සගේ බලගතු භාවේ අත්දක්කිමින්. හැම විටම ඔබහන්සේගේ ප්‍රේමේ විධාදීම තුළ සේවයේ දරුවන් වන්නට විනීත ක්‍රියාකාරී කිතුනුවන් වන්නට අපව ආශශිර්වාද කළමෑනව. මෙක්කහිද අපගේ ස්වාමින් වන ජේසුස් කිසුන් වහන්සේ උදේ සාමාපට ලැබේවා පයනන්ගේ ද පුත්‍රයනන්ගේ ද ශ්‍රදහත්මෑනන්ගේ ද නාමයෙන් අමෙන්. එහනම් තවත් දවසක සතයන්තයක නැවතවවාරයක්හමමූ. ධර්මයානු ධර්මසාක චාව සවක චෙස්සපේතැ ේතුම. ජෙස්බීටයි ජෙස්බීටයි ඔබ සිල්දනාටම.